අංක දෙක පේපරක අංක දෙකේ පළවෙනි පත්‍රය කරන්න කිව්වා එක ගන්න. අපේ විශාල පර්ුවතයක් මුදුනට අමාරුවෙන් මකක්ද. අමාරුවෙන් අපි නම් නැගෙමු ැෙමු. වැැසිසමයේ ගංගා පිරි ඉතිරී ගියේය හරිනං හරිදාගන්න වැරදිනං ඩියාගන්න. නිවැලදි පිරිිතුරයටින් ඉරිගහගන්න. උදේ විවිධ කුරුල්ලෝ අහසේ පියාඹති. ඔවුහු පසුගියදා දුක්කරදර අමතක කර දෙමූ ප්‍රීතිමත් පවුල්ලක වැද්දෝ බූහ වැදි ජනයා විටක බිරිඳ මෙන් දරුවන්ද සමඟ දඩය මේ යක්ති. හය හත්තාට ප්‍රශ්නවලට සියලු පදවල අක්ෂර විඥ්‍යාසය නිවරදිව ලියා ඇති පදපේලීයටටින් ඉරක් අනින්න කියනවා කනගාටුව කියනකොට දන්තජනායන්න එෙන්න්න ඕනි පමණ මුරුදජනයන් ඊළඟට. දුෘෂ්ටි කියනකොට මෝඩදද ශයන්නෙන් නඕනි. වර්ශාව මුදදදශායන්න ශෝන ධන්තජශෝයන්න එන නිවැරදි පිරිිතුර මොනරාහරි අසරණ ගමරාල කැකුල. හත්වෙනී එකේපුතේ අව්‍යද කියනකොට මහප්‍රාණ දයන්නෙන් නඕනේ. නේද? නිදර්ශන කියන එකෙත් ධන්තද ශයන්න ගයන්නෙන් කියියන ශයන තින ගයනු ශයන්න කියනෝගොළ දන්තජ සොරි තාළුද ශයන්න එ නඕනේ. අනනිද තාළුද ශයන්නෙන් යෝනි. මෙතන දින දන්තජ සයන්න ඒක වැරදී නිදර්ශන කියනකොට තාළුද ශයන්නෙන් නෝන. ප්‍රශ්න කියනකොට මේ තියනෙ මෝරුද ශයන්න ඒ වැරදිී මෙතින්ට එ ඕනේ තාළුද. ශයන්න පශ් අල්ශයන්න හනිද සූරීන් කෙනකුට දන්තද මෙතන මුරුද දලනයන්න වැරදිී ධන්තජාලන අයන්න ඉන්න ඕනේ. විශ්මය ධන්තජ අල්සයන හිෙන නිවැරදී උෂ්ණ විශේෂණ දක්ෂ උරුෂයා කියන පද. අට ලද්දරු කියනකොට මුරුදජ ලයන්න. නිශ්පල මහාප්‍රාණප ලපටි මෝඩදජ ලායන්න. කනිෂ්ට කියනකොට මෝඩුද අල්ශයන්න මහප්‍රාණට කනිිෂ්ට. ආකර්ෂණ මේ වැරදන ආකර්ෂණ මෙහෙමලියන්නේ මෙතන දන්තජ සයන්න තියන වැරදි මෝඩුද ශයන්නයි, මෝඩදජ නයන්නයි එන්නෝයි. එහෙන නිවැරදි පිළිතුර සරණ ආණ්ඩුව ලහිරු භාෂාව. නම්වෙනි ප්‍රශ්න බලන්න යාදිනි කියන්න යාක්ඥා කරනවා. ඇනිද ස්ත්‍රෝත්‍ර කියලා කියන්න මෙතනදී දෙවියන් සඳහා දෙවියන්ගේ පිහිටගන්න කියන කාව්‍ය. ප්‍රබන්ධවලට තමයි මේ ස්ත්‍රෝත්‍ර කියල කියන්නේ. තවන මේ මෙතන අහලාතියනෙ මේ චීචෙන් චුළගෙන් අමු කිරිිනෑනෝ පාල මැසුරෙන් ඒ තුළින් තමයි මේට පිරිිතුරුලියන්න ඕනේ හැන්දයාමය ලංවන විට නෑයකුන්ට යාදිනි කියන පොරමෝලාගේ කටහඩ වනේ රැව් දෙන්නට විය යාදිනි. ඒ ළඟට ලංකාවේත් දෙන්න ඕනෙ ඩියපුයි කියන්න ගොඩක් හොඳයි ලංකාවේ මිරිදිය කඩවල වස්න කොයි වර්ගේ කුඩ මසුත් මේ ගැබුර මේ ගැඹුරු දිය කඩේ විසුවෝය ඒ ළඟට එක්කොළහ එ කොළහට එ ඕන ආදිවාසීන් හරි දොලහා ල් පත්දැකින් ගොඩක් හොඳයි ගෙදර වැෙන ටික හොඳට කරලා. හරි ඊළඟට දහතුනේ ඉදම් පහළව දක්කා වාකවල ඉරියඳදි කොටසේ අදහසට වඩා සුදුසු පිළිතුර තෝරන්න ගෙන උදාසීනනම් කම්මැලි තුරුලිය කියන්නේ. ගාස් වෙල්වලට නේ දහනි. පලින් පල. තැන පල් ගමරාල කැලය කපා පලින් පල යටවර්ග ඉදුවේගැනෙ මෙ තැනින් තැනයටට ටික පැළ කරා න්දවා. ඊළඟට මේ කියනවා පහත්ත ඉඩී ඇදි පද්දයේ ඇති. පිල්ලම හඳුනාගෙන දී ඇති පිළිතුර අතරින් නිවැරදි පිරිිතුර තෝරා යටින් ඉරක් අඳින්නා නෙත් කියන එකේමකක්ද තියෙන්නේහොම්බුව හා හල් කිරීම. මාමා කියන එකේ තියන පිල්ලම ඇල පිල්ල එද මාමාඇලපිල්ල අවෂද කියන එකේ ගයනු කිත්ත ඊළඟට රූප කියන එකේ දිගු පාපිල්න්න. ඊ ළඟට අමුර්ථය ගැට පිල්ල පහත පස්ථාව පිටලුවොල්ට ස්තැම් පුරවන්න තිනෙන අන්දරේ සීනිි ගෑවා වගේ අනුන්ග පානෙන් එළිය බලනවා වගේගොටක් හොඳයි කට බ කටින් බතල කොල හිටවනවා වගේ දැම් මෙතන නම් පුතේ පේපරයකට පොඩ්ඩක් වැඩදිලා තියෙනවා කපන්න බැරි අත්ත මකක්ද එ න කපන්න බැරි අත්ත ඉම්ඹිනා වගේ අත්ත කියනෙ කන්න එනෙ මෙතන ඩියාගන පිළිතුරු අත්ත කියල කපන්න බැරි අත්ත ඉම්ඹිනවා වගේ කපන්න බැරි අත්ත ඉම්ඹිනවා වගේ. ඊ ළඟට පහත යුගල පත අතරින් නිවරදිව ලියා ඇති පදපේලිය තෝරන්න කියනව කතා බහ දුගීමගේ ඉඳුම් හිටු. විසිහය තුයා හර බාන හරි. ඊ ළඟට පහති සඳහා වාක්‍යවල වර්තමාන කාල ක්‍රියා පද තෝරා යටින් නිරක් අඳින්න කියනවා හැනිද විසිහත. විදී විසිට නොගනී විසිනාමය බසිති හරි හිස්තැන්ට සුදුසු වච්චනය වරහන්තුරින් තෝරන්න කියන උදෑසන හිටු එලිය වැටීමෙන් කුසුම් කුසුම් කැන් පිපෙන්නට විය හරි ඔ එතන තියෙනෙවැ වඩාත්ම ගැලපෙන කුසුම් කැන් කියන එක ඊළන්න මිනිස් සංහතියේ අත පන්නෙන් වැටුණු මේ වැදි පිරිසේ දර්ශනය ඉතා දිළඳු එකක් විය. කාන්තාවන්ගේ සුමියුරු ගී නද හාත් පස ඇසෙන්නට විය. ආරක්ෂා විරහිත මේ පිරිසේක ආරක්ෂක ආයුද්ය වූ ඔවුන්ගේ දයිවයයි. වන්න සිරියෙන්. මිහිකත මිහිකත ගැන පොලව. නේ මිහිකත උද්‍ය උද්දාමයට පත් වූවායි. වනසිරියෙන් මිහිකත උදදාමයට පත් වූවායි. පහත වචන පේලි වන ක්‍රියාපදයක් යදී ඇති වචන පේලිය තෝරා යටටින් ඉඩක් අඳන්න කියනවා. විපුල කියන්න පුතේ මහත් කියන එක. හරිද තක මේ යම්මර යමර කියන එකේ තේරුම තම යමාරු වච්චන මේවා. යමර කියන අනතුරු සහිත. අවදානම් කියනකි. යමර. හ විපුල කියන්නේ මහත් ඊළඟට යවන එතකට යවන කියන ගමන් කරවන කියන අදහස්ස ඳ හඩි ඊළඟට එහෙනම් අටි කියන්න විස්තිස් පහට පිළිතුරආලවෙෙන නැටිල්ලි කියන එක තියෙනවානේ ඊළඟට තිස්සාය යවන්න කියනෙ එක තියෙනවා. හරි පහත චේදය කියවා සඇති ප්‍රශ්ණවලට පිළිතුරු ඩියන්න තියෙන්නේ තිස් හතට වැදිජනයා පැබතෙන බවට බොහෝ දෙනුකුගේ මතේවී ඇත්තේ කාගෙන්ද ජීවහත්ත හා දිසාලාගෙන් ඊළහට වඩතමානය වන විට වැද්දන් ගත කරන්නේ ඕහ හඩි පුතේ හතර තිස්නමේ දෙක ගැමි සමාජ චාරිත්‍රවලට අනුගතවීම නිසා. හත්තලිය වැදි ජනයා පිරිබඳ පද්‍රේෂනාත්මක ගන්තලිය වූ දේශීය විද්වතෙක් වන්නේ.්‍රී. මී ගස් කොඹරා ගොඩක් හොන්ඳයි ඔයාල හොඳට පිරිිතුරු ියලා තියෙනවා කිහිප දෙෙනකුට කරන්නත් බැරිවෙලා තියෙන නේ නිසා කොහොම හරිිපුතේ කරන්න පේපරික නැති අයට දමයිමං රූප් එකට දාලා තිබුුණේ. එතනින් අංකදාලා හරි කරන්න එන්න ඕනේ හරි දැල් ලබන සතයත් මම් පේපර එකක් දෙනුව එතකොට කරන්න එතු ඉන්නපා හැමෝම කරන් එන්න ඕනේ අදැල් ලකුණු කියීද කියලා මට මැසෙද්ජයකුත් දාන්න හතලිහිින් කීයද කියලා හරි හතලිහිින් කීයද කියල දාලා පහත දැක්වන චේදය කියවා සයිති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න කියන කොටස කරන්න දෙවෙනි ප්‍රශ්නය දෙවැනි පේප එක දෙවනි ප්‍රශ්නය වේගින් කරන්න වේගල් ලියන්න බැරි කෙනකුට පැන්සිලින් හටි පිළිතුරක් ගන්න. පිළිතුරක් වාගන්න පුළුවන්ද කියෙනෙකන අපි බලන්නේ. අපට කාලවේලාවත් අඩුහින්ද ඉක්මනින් කරම. ලියනවරයි මේ හරි බලමු අපේ වැදදන් දිලිඳ බව වඩාත් හොඳින් කියවෙන මෙහි සඳහම් පාටය කුමක්ද කියලා කියන ගොඩාක් දිලිඳු කියලා කියන මේ මුලු පිරිසේම ඇඳුම් එකට එක්ල විට සාමා්‍ය කැළෑබදද ගමක එක් මිනිස්සකෝ අඳනතරම රෙදි පිළිහි නොවීය යන්නයි ලියල නැත්තම් පේපර එක තියනයම එකට ඉරගහගන්න දාලාංක එකට පිරිතුරු කිය එකදාගන්න හනි ගෙදරෙදිල යන්නඕනිේ බ මුළු පිරිසේම ඇඳුම් එකට ගත් කල සාමාන්‍ය කැළෑ බද ගමක ඉක් මිනිස්සෙකු අඳින තර්මී රෙදි පිළි එහි නොවීය යන්නයි. චේදය දැක්වෙන පරිදි මිනිස්සුන්ගේ ඇඳු මේ සභහාවෙක් හැබඳ වීද කියලා කියනවා තකොට මෙතන තියෙනවා කොහොමද තියෙන්නේෙ ඕ එතකොට අපේ එකට ගණ්ඩ වෙන්නේ යටටිකාය පමණක් වැසිල ගිය පුංචි රෙදි කැබැල්ලක් තමයි මේ ගොලු ඇඳගෙන ඉන්නේ නේද එහෙන යටටිකාය පමණක් වැසීගිය කෙටි රෙදි කැබැල්ලකි යටටිකාය පමණක් වැැසීගිය එල නැති අයි ලියාගන්න යටටිකාය පමණක් වැසීගිය කෙටි රැදි කැබැල්ලකි මැති ජනයා ශීතල රාත්‍රී කාලවලදිී ඔවුන්ගේ ශරීරය උණුස්සුම පවත්වා ගත්තේ කෙසේද කියලා හනවා කොහොමද. ඕගිනි මැලගහල ගිනි අවුලවා ගැනීමෙන්. ගිනිිමැල අවුළුවා ගැනීමෙන්. ගිනි මැල අවුලුවා ගැනීමෙන්. චේතී දැක්වෙන චේදේ දැක්වෙන්නේ වැදිචනයා මිනිස් සංහතියේ අත්ත පල්ලෙන් මටුණු පිරිසක් ලෙස හඳුන්වන බවයි. එහි අර්තය පහදන්. මොකක්ද මේ අත්ත පැල්ලෙන් මැටනු කියලා කියන්නේේ කියන්නේ පුතේ වැදිජනතාව රනිත් මිනිස්සුන්ගේ එක සම්බන්ධයක් නැතිගොල්ලං එක කිසිම සම්බන්ධයක් නැති කොටසක් විදිහට මිනිස්සුන්ගේ වර්ගෙන් සමාජයෙන් හනිද ඒ අයවායින් කරලා තියෙනවා බැහැර කරලා තියෙනවා ඉවත් කරලා තියෙනවා හනිද ආඒක තමයි මේ කියන්න එක ලියයාගන්නකය අමාරු හින්ද වැදිජනයා වැදිහතරට පිළිතුර වැදිජනයා දිවයිනයේ අනිකුත් මිනිසුන් හා වැදිජනයා දිවයිනේ අනිකුත් මිනිසුන් හා අසම්බන්ධිත අසම්බන්ධිත මහප්‍රණ දෙයන්න අසම්බන්ධිත මානව වර්ගයක් ලෙස මානවවර්ගයක් ලෙස වැදිජනයා දිවයිනේ අනිකුත් මිනිසුන් හා අසම්බන්ධිත මානවවර්ගයක් වැදිජනයා දිවයිනේ අනිෙකුත් මිනිසුන් හා සම්බද්ධිත මානවවර්ගයක් ලෙස බැහැර කර ඇති බව. බැහැර කර ඇති බව ළඟට ඉහත චේදයට අනුව වැදිච ීව ඉහත චේදයට අනුව වැදිචනයගේ ජීවන තත්ත්වය පිරිබඳ ඔබට පැවැසී හැක්කිය කුමක්ද එගොඩි ඉතාමත් දුක්කිතනේද ඉතාමත් දුෂ්කර අමාරු ජීවිතයක් ගත කරනවා කියලා නේ ද ඔවුන් නිතා දුෂ්කර ලියල නැති අඇලිය ගන්න ඔවුන් නිතා දුක්බර ජීවිතයක් ගත කරන බව දුක්කිතහා දුක්මර ජීවිතයක් සොඩි දුක්කිත හා දුෂ්කර එම නැත්තං දුෂ්කරහා දුක්බර ජීවිතයක් ගත කරන බව මේ අංක තුන සහ එකැනෙ සුභ පැතුම් පත සහ ලිපිය ගෙදරෙදි පස්වනි ප්‍රශ්නය තුනයි පහයි ගෙදරදි නිදහස්සේ කරන්න ඕනෝගොල්ලො තනියම කරලා ග්‍රෝප් එකට දාන්න නමත් එක්කම බලන්න හැනිද එක කරන හැටිමං කියලා දෙනවා. පස්සුගගේ දෙෙසැම්බර් මාසයේ පැවැති අධ්‍යාපන පොද සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙන්. ඉතා උසස් ලෙස සමත්තු වූ ඔබේ සොහොයුරාට සොහොයුරයට සුභ පතා යවන සුභ පැතුම් පතක් සකස් කරන්න දැන්වාලට පුතේ මෙතන හිතන්න දේනෙ නැන් විභාගයක් ජයප්‍රහණය කරලා සාමාන්‍ය පෙළ විභාගයේ ජයගත්ත ඔබේ මේ සොහොයුරාට වෙන්න පුළුවන් අයට වෙන්න පුළුවන් නැත්තඟක් කටවෙන්න පුළුවන් සුභපතල සුබ පැතුම්පතක් හදන්නේ යන්නේ. අපිට දැම් පලවෙනි වාර්ය තමයි මේ සුබ පැතුම්පත් නිර්මාණය කරන්න තිබුණේ. එතකොට පුතේ මේ සුබ නිර්මාණය කරනකොට ඔයා ලට. එන්න ොුවන් ඇවත බ පැතුම්න් පත් නිර්මාණය කර ද දෙවිනිවාේ හරි තුම් විනිවාල හරි ප්‍රශ්න පත්‍රවට හින්න මේේවා ඇවත මතක්කරං ඉන්නක හොඳයි. හරිද තකට අපේ මේ සුබ පැතුම් පත් හදනකට පොදෙමේ සබ. සුබපතන්නේ ඇයි කියන කාරණාව මුලිල්ලියන්නුන් සුබ පැතිීමේ අරමුණ නිමිත්ත. හනිද ඒ අදාළ කාරණාව සඳහන් වෙන්නෝ නිමොකට නැත්තන් සුබපතනවාද කියලා හම්බ වෙන කියෙනා දන්නෑ නිපුතේ හනිද ඊට පසෙ ස සුබ පැතුම් පත වගේම එහි ලෙමිලියන සබප පැතින් සත් සටහන දකින කියෙනාටාකර්ශනීය වනාකාරෙන් සිත්ගන්නාාවන විදිර බලන්න පාවිච්චි කරලා ලස්සනට හදන්න පුළුවන්. හනිද ලස්සන භාෂා විලාසේකින්, නිර්මාණාත්මකව හදන්න පුළුව නිස දෙැසකින්. කවියකින්. හනිද ඒවගේ හරදංග හදවතින්ම කියන ප්‍රකාශයකින්. අපිට හදන්න පොයි වග ගොඩාක් දිගට හදන්නපා හරිම කෙටියෙන් තමයි හදන්න ශනාය හනිම සංශිප්තව. කෙටි වෙඩ ඕනේ. හදවතට දැනෙන්න්නත් ඕනි. ඒ වගේම අනිවාර්රයෙන්ම මෙන්න මේවට ලකුණු දෙනවා කාවිසින් කාටද. කාවිසින් කවුරුන් වෙතද යන්නේ තමන්ගේ සොහයුරට නැතකොට මේගේ නම්ම. තකොට කවුරුන් විසින් කාවිතද කියලා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ නැත්තන් අපි ගද ජයන් ජයම වේවා මගේ සොයුරු. කමල් නිමල් නමක්දා ලනේද පර නිතස දැසද්දාල ලස්සන්ටක හදන්න ඕනිේ කාවිසින් කාටද අරමුණ නිනිත්ත සඳහන් වන්න ඕනේ පෙළපොතේ තියන සුබ පැතුම්පත් නැවත කියවල්ලා ලස්සන්ට නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට මේකත් ගෙදලද කරන්න ඕේ. ලැබෙන පාසල් නිවාඩු සමේති. ඔබේ නිවසියන් යාමට සූදානම් කර ඇති විනෝධ චාරිකාවක් සඳහා සහභාගිවන ලෙස ආරාධනා කරමින් ඔබේ මිතුරාට මිතුරයට ලිපියක් ලියන්න කියන. ඔන්න පුතේ දැන් ලිපියක් ලියන්න අවොත් එහෙම හොඳට මදකදයාගන්න ඕනේ මේ ආකෘතික ලක්‍ෂණ අනිවායම අන්තර්ගත කරන්න ඕනේ. හරිද. ඕ. එලෙන පාසල්නිමාඩු සමය ඔබේ නිවසයන් යන්න සූදාන කරලා ඉන්න නැද විනෝධ චාරිකාවක්. හරිද ඒකට යන්න ආරාධනා කරමින් තමයි මිතුරාට හරි මිතුරීට ලිපියා කලියන්න එතකොට පුද්ධේ හරිියයට විරාමල ක්ෂණටික දාන්නඕනෙ දැන් අපි ලිපිනේ දාණ්ඩෝන නේද දකුණු පැත්තෙන් අපි ලිපිනේදානවා කොහොමද මිතුරිය යවන කිනාගෙන ද දැන්හි තන ඔයාන ඔයාගේ ලිපිනේ දානොදැන් අපිකතොත්. ශනායගේ සම්පූර්ණ නම කියමුක ශනායා හ අපි උදාහරණයක් ගමකෙන් නම අරුණි සමරතුන්ගො අපිද අරුණනි සමරතුංග ගත මෙතනින් අප පිලියනවා දකුණු පැත්තෙන් අරුණි සමරතුංග කමාවක් නොම්බරති සතකමාවක් වැැවපාර ඇන්්‍ර ලිපිනේ වැැවපාර බණ්ඩාරගම බැව පාරකමාවක් බණ්ඩාරගම නැමතිීමේ ලකුණ ඊළඟට දිනේ. හරිුණ මේ ලිපිනේ හඩයට දාන්නඕන ම දාන්නඕන විරාමලක්ෂණ අඩුවෙන් දැම්ම ලකුණු කැපෙනවා. හැරි දේව හරිියට දාන දෙල්ලිය නොකොට ලිපිලියන්න අමතකයි නම් පෙළපොතේ තියෙනවන ආකෘති දක්වල එක බලාගෙන ඒ ආකෘතික ලක්ෂණ ඇතුලත් කරමි ලියන් ඊළඟට මකක්ද ලිපිනිය දැම්ම. ඊළඟට එන්න ඕනේ ඊළඟට ඔ උත්තට දෙන්න බලන්න මැදිින් ලියන්නම කක්ද පෞද්ගලි කළි පෙවල නැෑපුතිීලට කනේ ආශිද්වාදී ලියන්න ඔන්නේ ද අප ඕ අපේ ආශිරවා දෙලිනවා ඩෙවි පිහිටයි තෙරුවන් සරණයි, ජේසු පිහිටයි නේදෝයාලා ලියන ආශිරවාදයක් ලියනවා. ඊට පස්සේ ඔන්න ආමන්ත්‍රණය නේද දයාබර මිතුරිය වෙත දැන් තෙරුවන් සරණයි දෙබි පිහිටයි කියලා. විශ්මාදී ලක්කුණ ආශිරවාද ලකුණ යොදන්න න්නඇත්තන් ලකුණු නැතිබෙනවේ ඔන්න වගේ තැන් තමයි අමතක වෙන්න අපේ පුතා ලට එහිද ලියල ඒගැන උොඳට බලන්නන්න. ආදරනීය මිතුරිය, ගය වෙත. ආදර නිය මිතුරිය සමනිී වෙත. නේද ආදර මිතුරා අබදුල් වෙත එතකට එහෙම ලියනවා. හනිද? ඊළඟටක හොම දහන්න එක පාට්ටම අපි මේ විනෝධ චරිකාවක් යන ඔයා අයිනවද කියලානාද නෑ නේලිස්සෙල්ලා පටන්ගත්හම් අර දයාවෙන් කරුණාවන්නේ දෙෙිමන අපමත ඔබගේ සැපදව කෙසේද මම නස්සු පුළුද සුවමින් ඉන්නවා ඔබේ අධ්‍යාපන කටයතුු සාර්ථක කරගෙන යනවද. නේ දයිතකුට අපිට ලක්්න සතියේ පාසල් නිවාඩුව ලැබෙනවනේද. නිවාඩු ලැබෙනො එතුකොට අපේ නේද අපි මේ අගෝස්ට නිවාඩු කාලය හරේ නිමාඩු ලැබෙන කාලෙක් කොගුොල දෙ අන්න බලාපොත්වන කොහෙද නොද චරිකාව එ ොන්රාධපුරේ පොළොන් අරුව නුවරේ ලියෙනේද යන්න කොහෙද යන්නේ ආශනාය කියන්න බලන්. හරි ආස තැනක් දාලන යනවා හරිද අනුරාජිපුරේ චරිකා වක්්‍යාමට තීත්නයකරගෙන තියනවා ඊළංග චේදෙන් අපිලියනවා අපේ ගෙදරවෑන් රතයෙන් තමයි අපේ ගිදරයාන අම්මයි තාත්තයි අප නේද අක්කයි යනම ඉතින් අම්ම කිව්වා නේද ඔබටත් ඔබට ඔබේ අම්මා හාතාත්තත් එක්ක හරි නේද මේ ඔබටත් යන්නමිහම අන්ර අනෝරෙලියයාමට පැම්ණෙන්නේ කෙල ඒ ගමට අපි ඒ ගමන අපිටිත්තාමත් විනෝධ ජනක ගමනක්වේ ඔය විදිහයට අදහස්්ටික් ලියන එහිනම් ඉතුරේ ම නවතින්නම් ඔබගේ පැම්ණීම බලාපොරොත්තුවමි ළඟයින මේ එළබෙඩ නිවාඩුවට එතකොට මේ අපි ගමනයයාමට ඔබේ තෑමමා බලාපොරොත්තුව ොහෙමදියලා ඉට පස්සේ මේ ඔබට තෙරුවන් සන්නයි දෙවිපිහිටයි මීට ඔබේ මිතුරිය අරුණි එවිදිහට ලස්සන්ට නියන්න ඕනේ. හනිද ආහිනම් පහයි තුනයි කරගෙනෙන් ඕනේ සුබ පැතුම් පතයි ලිපියයි. හනි දැම්මේ ටිකට අපි කරමු නොන්ද අපිට ඔක්කොම ටිකීවර කරන්න බැඩිහින්න්න ඉතුරු ටික ගෙදරෙදි කරන්නෙන්න්නේ හා දැම්මේටික කරමක අක්ෂර මාලාව බෙදන කොටස් දෙක.මකක්ද. සර සහ ව්‍යන්ජන නේ දළියන් සර සහ ව්‍යන්ජට හියාගන්න බලන්න. සරක්ෂර කීයද? දහාටයි ආඩියාගන්න ඊළඟට අහනවා සිංහලක්ෂර මාලාවේ ඇති සරගණන කියද ඒවා පිළිවඩින් ඩියාදක්වන්න කියලා. සරදහාටයි ඒ පිළිවලින් ියන්න වන මතක නැත්තම් පෙළපුොත බලල ලියන්න පුළුවන්. මං පාඩනො ගත්තනේඒවා මතකයිනේ දාමුලින් හිටපු නැති අයට අමතකයිනං ඔත බලන්න ලියන්න පුළුව මේ සරදහට ලියාගාමෝ බලන් සිංහලක්ෂර මාලාවේ තිසර ගන දහටයි පිළිබලින් ලියන්න ආ ඉරු ඉරු ඉලු ඉඩ ු ඉර ඉලු ඉඩුඒයි ඔඕව්. ලියලිී වඩ වෙලා ඉබඩයි කියන්න හරි ඒ නඟ ප්‍රශ්න බලමු පුතේ ඊළඟට ඔන්න චුට්ටක් විතර අමාළු ප්‍රශ්නයක් අහනෝ. හොදට බලන්න මොකක්ද කරන්න තියණි කියලා සරදහාටෙන් සරාකුරු වචනයක මුල්ලට ඒදෙන අවස්ථාවක් මැද්ට ඒදෙන අවස්ථාවක් අගට ඒදෙන ආකාරය නිදසුනකින් පැහැදිරිි කරන්න. සරාකුරු වච්චනයක මුල්ල මැද්ද අගට ඒදෙන ආකාරය තමයි නිදසුනකින් පැහැදිරිි කරන්න තියෙන. අපි ඉස්සෙල්ලාම ගම්මුක පුතේ මුලට ඒදෙන අවස්ථාවක් ්‍රියාගන්න මුල්ල කියලා කෙටීරා. මුලට ඒදෙන අවස්ථාවක් තමයි අම්මා නේදන්න අයන්නට රක්්ගගන්න අම්මා අයන්නේ ළඟට යවරකිව් හම තියන්නෙ තියෙනව එකක් ලියාගන්න. සර වචනයක මුලට යේදීම මුල කියල ලියලා කෙටීරක් අම්මා අයන්න රවුන් කරගන්න නැත්තං වෙන පාටකින් ඩියාගන්න ඉරිගහගන්න. හරිද මුල අම්මා අයන්න ආයිලවන මැද්ද කියල ලියාගන්න මැද්දකිව්වා බලන්න මැද්ද ඩියාගන්න මේ ඔරුව කියනකට ර රය රූ කියනකට වූ කියන සරේතියනෙ මැද්ද නේ දෝයන්න හැදෙන්නේක හොම දො යන්න හැදන්න ඔයන්නයි රු යන්න හැදන්න අල්රයන්න දන වූ වයන්න හැද අල්වා යන්න දන එතකොට මේ සරයක් තියෙනවා මැද ූ කියෙ සරේ මැද නේ දෙහෙන ඔරූව කියනකට රූ සරකුණම් මැදට ඉදිලා තියෙනවා රුව ලියාගන්න එ මෙහෙම මැදද මැද කියල ලියන්න කෙටීරක් ඔරුව මැදට රුව කිය මෙන්නමේටික ලියගන්න වරහන්න තුළේ. ඔරුව කියන වචනය සරවයන්ජන විංකරල ලියගන්න. ඔයන්න ධන අන්රායන්න දන උූයන්න අල්බ යන්න යන්න. උයන්න පාට කරගන්න නැත්ම්. රව් කරගන්න තංනිරක්ගහගන්න ඔන්න අපි සරාකුරක් වචනයක මුලට ඒදෙන අවස්ථාව අම්මා අයන්න ඊළඟට අපි සර වචනයක මැද්දට ඒදෙන අවස්ථාවක් ලෙව්ව ඔරුව කියනකට රුඌූ කියන සරේ මැද තියෙන්නේ ඊළට අග අග කියන ලියලා ගිනි කියල ලියාගන්න. අග කෙටීර ගිනි ගිනිකිවූ හාම ගින්නේ. ද සරවයන්ජනවෙන් කරමෝ කොහොමද බලමු සරාකුරක් අගතියනි ගියන්න හෙදෙන්නේ අල්ගායන්න දන යන්නනී හැදෙන්න්නේ අල්නායන දන ඒ ඔන්න යන්න සරයක් අගටේදෙන වස්ථාව. ආහිනං ලියාගන්න ළමයි අග කෙටීරා ගිනි සරවයන්ජනවෙන්කල්ල වරහන්න එතුඩ මේටික ලියාගන්න ඊට පස්සේ යන්නට යටින් ඉරක්ගහගන්න නැතං යන්න රවුම් කරගන්න. ජැගුරල මේවා පාඩංකර ගන්න ඕනේ උදාහලන තුනම් ගිද්දට හෙටිය. හරිද සරමුලට ේදන අවස්ථාවන් මැදට ේදන අවස්ථාවන් අගට ේදෙන අවස්ථාවන් හඩි. ඊළඟට හල්කළ නොහැකි ව්‍යංචන මොනවද කිය ගෙනවා. ඔවු හල්කළ නොහැකි ව්‍යංචන මොනවද කියන්න බල අනුස්වාරය. අනුස්කාර නේද විස්්සර්ගය තවමනවද අන් අප ස්ඥග සං්ඥකජ සඥකඩ සංඥකද සංගභ මුඩුදජල නේදාමීවා හල්කරන්න බෑමීටික ලියගම් ලියල ඉවරවෙලා හල්කරන්න බැරි ව්‍යංචන හතරක් පාඩන් දෙෙන් ඕනිේ ඉට පස්ස අපි පලාසික අවසන් කරන හරි පුතා සයාෆ් කියමු බලන්න එහෙනම් හල් කරන්න බැඩි ව්‍යන්ජනාකුරු මොනවද ඇන ෑ පුතේ මහප්‍රාණ ලෑණෙවේ මේකට කියැනෙ මුොරුදචල. හනිද සං ගාචඩ ධබ සංඥකාක්ෂර ගාචඩ ධබ එනවා ඒ වගේම මේකට කියනෙ අන් අන් මේ අප අන් හටා යන්නයි එක බින්ඳුවට අපි කියනවා අනුස්වාරය අයන්නයි බින්දු දෙකට විසර්ගය. හනිද මුරුද චල මේ තියෙනෙ මහප්‍රාණ ලෑනෙවේ වැටදී මරුද්ද චල නි මෝර්ද චල හරි එහෙනම් අනුස්වාරයේ විසර්ගය ගාචඩදාබ මොඩතචල කියන්න බලන්න එහැමෝම දැල්ලියයා දක්වන්න කිවොත් අනුස්වාරය කියරලියන්න එපා ය මේ විදිහටම ලියන්නේ වරහන්න තුළේ අයන්න බින්දුවස වරහන්න ඇතුරා අයන්න බිින්දු දෙක. අමේමකදද අනුස්වාරය මේ විසර්ගය

හරිි හොඳය ආහිනන් දැල් ලියආදක්වන්නා කිවෝොත් එහෙම අකුරුතුුණ හල් කරන්න බැඩි ඩියන්න ඕනේ ඔගොල සංඥකජයන්න සංඥකදායන්න සංඥක බයන්න වගේ නිවරදි පිරිිතුරු තුුණ ලියන්න ඕනි. එහිනම් පුතේ ගෙදර වැඩ තමයි අකුරංක දෙක ප්‍රශ්න පත්තරයේ කරගන එන්න ඕනේ අකුරංක දෙක ප්‍රශ්න පත්‍රයේ දෙවැනි පත්‍රේ තුන පහ. ඇය හතර ප්‍රශ් කරං එන්න මං ගෙදර වැඩ ටික රපයකටත් දාන්නම් ඊ රඟට අදාපිකරපු ක්‍රමේ පාඩම ලිකිත අභ්‍යස ටික පිටපත් කරන්න එන්ඩෝලි අනිද මෙන්න මේටික හැත් හ හැත්ත පහිට හැත් හත්ර ඇැත්ත අතර පිටුවල තින නිිත අ්‍යාසවල පිළිතුරු පිටපත් කරෙන්. හරිද මතකයිද ගෙදර වැඩටික ආහිනං ඒටික කරල එවන්න ඕනි පුද්දේ එහෙනං අපි දැම් පන්තිය අවසන් කරන්න හදන්නේ කැම්මකොන් කරමු බලන්න. හරි හැමෝ මෙහෙනම් පරිස්සමින් ඉන්න හැමෝටම මෙහෙනං ආයිබෝවන්.